සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යකුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි මේ කතා කරන්න යන්නේ ඔබ මේ දකින වීඩියෝ පටය සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ පටයේ විවිධ විදිහේ මිනිස් රූප අපිට දැක බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙතනදී ගත්තොත් එහෙම ඔබට මුලින්ම මිනිස් රුවක් මේකේ දැක බලා ගැනීම හැකියාව තියෙනවා. හොඳින් බැලුවොත් එහෙම මේ ඉහළට වෙන්න තියෙන්නේ ගොඩක් මූණ ස්වභාවය. එතකොට මේ පහලට වෙන්න තියෙන්නේ දැන් මේ මිනිස් රුව ගොඩක් කලාවට අපිට බහිරව රූපයක් විදිහට තමයි දැක බලා ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් බහිරව රූපයක් තියෙනවා නම් ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ එතන මොන වගේ දෙයක් තියෙන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතනින් පොඩ්ඩක් අපි එක පැත්තකට වෙන්න આવොත් එහෙම අපිට තවත් විවිධ විදිහේ ලකුණු දැක බලා ගැනීම හැකියාව තියෙනවා. නමුත් මෙතන විශේෂත්වය වෙන්නේ මේ ලොකේෂන් එකේ අපිට වැඩිපුරම බලා ගන්න පුළුවන් වෙන්නේ මිනිස් රූප තමයි. ඉතින් මේකෙත් ඔබට දැක බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතාම පැහැදිලි විදිහට මිනිසියෙකුගේ මේ මුහුණ ස්වභාවය සහ මේ පපු ප්‍රදේශය අපිට හොඳින් දැක බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මූණ හොඳින් ගත්තොත් එහේ මූණේ කන් දෙක සහ මේකේ ඇස් දෙක වගේම කට නාසය ඒ හැමදේම හොඳින් දැක බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේකේ වටේට ගත්තොත් එහේ තවත් මෙවැනිම විදිහේ රූප සටහන් අපිට දැක බලා ගැනීම හැකියාව තියෙනවා. මිනිස් රුහට සමාන ඒවා. නමුත් මේකෙදි එක මිනිස් රුවක් තියෙනවා. ඒක ගලෙන් ඉහළට නිරා ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් ගල ඇතුළට කිඳා බැහැලා නෙමෙයි තියෙන්නේ, ගලෙන් ඉහළට නිරා ඇවිල්ලා. ඒ වගේම තමයි මෙන්න මෙතන පැහැදිලිව අපිට දැක බලා ගැනීම හැකියාව තියෙනවා තැඹිලි ගෙඩියක්. ඉතින් තැඹිලි ගෙඩිය ගත්තොත් එහෙම මේ පහළට වෙන්න තියෙන්නේ ඒකේ ඔන්න ඔය ඇඟිලි දෙක යවන්නේ අන්න එතන තමයි මේ තැඹිලි ගෙඩියේ නටුව නැත්තම් තැඹිලි ගෙඩියේ මේ මුණ්ඩම අරිය තමයි එතන මේ ඇඟිලි යවන ප්‍රදේශය වාගේ දැක්කේ. ඉතින් මෙන්න මෙතනින් චුට්ටක් මේ පැත්තට එනකොට අපිට තවත් ලකුණක් තියෙනවා. ඉතින් ඒක හොඳින් බැලුවොත් එහෙම එතනත් අපිට පැහැදිලිව කොටුවක් වාගේ ආකාරයේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කොටුව ඇතුලේ තවත් කොටුවක් තියෙනවා, ඒකේ සිදුරක් තියෙනවා. ඉතින් මෙවැනි දේවල් නම් ගොඩක් කාලවලට අපි ගල් කණු වාගේ දෙයක් හරියට ස්ථාපනය කරගන්න තමයි නිර්මාණය කරන්නේ. නමුත් මෙතනදී එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මෙතනදී හොඳින් බැලුවොත් එහෙම අපිට වෙනස් වෙනස් විදිහේ කොටු ස්වභාවයෙන් යුතු දේවල් තමයි තියෙන්නේ. නමුත් අර ගල් කණු ඉදි කරලා ඒකේ නිර්මාණයක් කරා නම් එක හා සමාන විදිහේ සිදුරු තමයි අපිට දැක බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් චුට්ටක් ඉහළට යනකොට තවත් මේ ජලය පිරලා තියෙන ලොකේෂන් එකේ ඇතුලේ තවත් අර කලින් ඔබ දැක්කා විදිහටම තැඹිලි ගෙඩියක් තියෙනවා කියලා තමයි කියන්නේ. එතන තැඹිලි ගෙඩිය තියෙනවට වඩා මෙතන ඊටාම පැහැදිලි විදිහට ඒ තැඹිලි ගෙඩිය දැක බලා ගැනීමේ හැකියාව තිබුණා කියලා කියනවා කලින්. නමුත් අද වෙනකොට මේකෙන් ජලය පිරලා තියෙනවා කියලා කියනවා. ඉතින් ගොඩක් කලාවට මේ ජලය පිරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ තැඹිලි කියන ගෙඩියත් එක ගොඩක් කලාවට තැඹිලි ගෙඩියට ජලය අවශ්‍ය කරනවා. ඉතින් ඒක නිසා සමහරක් විට මෙතන මැණික් නිදහනයක් වාගේ දෙයක් තියෙන්න පුළුවන් වෙයි කියලා තමයි ඔවුන් කියන්නේ. ඒ වගේ මෙතන පුංචි ඉබ්බෙක් වාගේ දෙයක් තියෙනවා. ඒක හරියටම ඉබ්බෙක්ද කියලා කියන්න බැහැ. මොකද පාද සටහන් කිසිම එකක් එතනදී අපිට දැක බලා ගැනීමේ හැකියාවක් නැති නිසා. ඒ වගේම තමයි මෙතනින් ඉහළට ආවොත් එහෙම ඔබට තවත් අමුතු දෙයක් දැක බලා ගන්න පුළුවන්. ඒක තමයි අපි තව ටිකක් හොඳින් බලමු. එතකොට මෙන්න මෙතන ඔබට තවත් බහිරව රූපයක් වගේ නැත්නම් මිනිස්සුගේ රූපයක් වගේ දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ මිනිස්සයාගේ රූපය දෙපසින් අපි හොඳින් බැලුවොත් එහෙම බෝකර දෙකක් වාගේ තියෙනවා. සමහරක් විට මවුන් කියන ආකාරයට එතනත් මිනිස් රුවකට සමාන රුවක් තියෙන්න ඇති. නමුත් කාලයත් එක්ක ඒක ෂේ වෙලා ගිහිල්ලා මේ මැදින් තියෙන මිනිස් රූපය විතරක් අද වෙනකොට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. ඉතින් ගොඩක් අය කියන දෙයක් තමයි මෙවැනි රූපයක් තිබුණොත් එහෙම මේ වගේ දේවල් වල මොන වගේ දෙයක් තියෙන්න පුළුවන්ද කියලා. නමුත් මෙතන හොඳින් බැලුවොත් එහෙම මිනිස්සුගේ රුවට සමාන වුණාට මේක මිනිස්සුගේ රුවක්ම කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒක නිසා අපිට වැඩිපුර ප්‍රතිශතයක් තියෙන මෙතනදී මේවා සියලුම දේවල් බහිරව රූප වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මෙතනදී මේ කියන තැඹිලි ගෙඩියක හැඩයෙන් යුතු ලකුණක් තියෙන නිසා ගොඩක් කලාවට මෙතන රත්තරන් නැත්තම් මැණික් ඔය කියන දෙකම තියෙන්න පුළුවන් කියලා ගොඩක් කලාවට සාකච්ඡාවලදී ආපු අදහසක් තමයි. ඉතින් ඒ දේවල් රකින්න, ඒ දේවල් ආරක්ෂා කරන්න, බැඳිලා ඉන්න
bahira bayu tamai me hemat enakama sandahan kerla tiyan kela tamai apita hoyaganna puluwan une itin bahira balapam tiyenawa nan aniwaryema eveni dewal walata oba kisima awasthawakata sahabhagi wenna epa weradirawat oba sahabhagi unoth ehema obage parampara gana kenakan eke e labena was dos obata ekalesa bukti windime hakiyawa tiyenawa itin e paniwidiyat ekka ada apita මේ වීඩියෝ එක සම්බන්ධව කතා කරන්න තියෙන තොරතුරු අවසන්. ඉතින් ඔබගේ මොනවා හරි මේ පිළිබඳව තොරතුරක් ඔබ දන්නවා නම් සහ ඔබගේ අදහසක් තියෙනවා නම් ඔබට කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේබැනි ලොකේෂන් ඕන තරම් ඔබට ආරක්ෂා කරගන්න වචනයකින් හරි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් විදිහට ඒ දායකත්වය ලබා දෙන්න. ඉතින් අදට අපි ගිහින් එන්නම්. වීඩියෝ එක දැනගන්න අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් මතක් කරන්න එපා. අපි අදට ගිහින් එන්නම්. ඕකේ, තැන්කියු.